අලිකැට පෙර කියන්නේ ශ්‍රී ලංකාවෙත් ඉතාම හොඳින් වැවෙන බොහෝ දෙනා ඉතාම ප්‍රිය කරන පළතුරක්. එහි තිබෙන ක්‍රීම් රසයට පොඩි දරුවන් දක්වන්නේ විශාල ඇල්මක්. සමහරු අලිකැට පෙරවල රස නිසා ඒවා හොය හොයා කනවා. තවත් සමහරු ඒවා හොඳ සෞඛ්‍ය හා රූප ලස්සන පවත්වා ගන්න ආහාරයට ගන්නවා. ඒ වගේම කොටසක් එහි තිබෙන මේදමේ ස්වභාවය නිසා අලිකැට පෙර ආහාරයට ගන්න බිය දක්වනවා. ඉතින් අපි හිතුවා අලිකැට පෙර ලෝලීන්ට ඒවා ආහාරයට ගැනීමේ ආසාව වැඩි වෙන්නත් කන්න බයක් දක්වන අයට ඒ බය අඩු වෙන්නත් එක්ක අලිකැට පෙරවල ಗುಣ අගුණ ආහාරයට ගැනීමෙන් වෙන වාසි අවාසි ගැන ටිකක් කතා කරන්න. මොනවද මේ අලිකැට පෙර? පර්සියා ඇමරිකානා යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන අලිකැට පෙරවල නිජභූමිය මෙක්සිකෝවයි. මේවා හොඳින්ම වැවෙන්නේ මධ්‍යතරණී දේශගුණය ඇති ප්‍රදේශවල හා ඝර්ම කලාපයේයි. අලිකැට පෙර ග්‍රෑම් 100ක කිලෝජූල් 670ක ශක්තියද දල වශයෙන් කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 8.5ක් මේදේ ග්‍රෑම් 15ක් හා ප්‍රෝටීන් ග්‍රෑම් 2ක් අන්තර්ගත අතර විටමින් වර්ග 20කින් හා ඛනිජ ලවණ වලින්ද පොහසත්. ශරීරයට අත්‍යවශ්‍ය අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සැලකීමේදී දිනකට නිර්දේශිත විටමින් K වලින් 20%ක්ද ෆෝලේට් වලින් 20%ක්ද විටමින් C 8%ක්ද පොටෑසියම් 12%ක්ද විටමින් B 30%ක්ද විටමින් B 12%ක්ද විටමින් E 12%ක්ද අලිගැට පෙර ග්‍රෑම් 100ක් ආහාරයට ගැනීමෙන් පහසුවෙන්ම ලබාගත හැකි. මීට අමතරව මැන්ගනීස්, තඹ, යකඩ, සින්ක්, ෆොස්ෆරස්, විටමින් A B ද සැලකිය යුතු ප්‍රමාණ වලින් එහි අඩංගුයි. අලිකැට පෙරවල සෝඩියම් හෝ කොලෙස්ටරෝල් අන්තර්ගත නැති අතර සංතෘප්ත මේදේද අඩංගු ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි. පොටෑසියම් වලින් අනුන අලිකැට පෙර. පොටෑසියම් ශරීර අත්‍යවශ්‍ය අංශු මාත්‍රික මූලද්‍රව්‍යයක් වුණත් අද කාලයේ අවශ්‍ය ප්‍රමාණ වලින් බොහෝ දෙනාට ලැබෙන්නේ නැහැ. පොටෑසියම් ස්නායු සෛලවල ඇතුළත හා පිටත ආරෝපණ තුලිත කිරීම වැනි ශරීරයේ විවිධ ක්‍රියාකාරකම් වලට යොදා ගැනෙනවා. අලිකැට පෙර කෙසෙල් වැනි පළතුරු වලටත් වඩා පොටෑසියම් වලින් අනුනයි. කෙසෙල් ග්‍රෑම් 100ක පොටෑසියම් අන්තර්ගත වෙන්නේ දිනකට නිර්දේශිත ප්‍රමාණයෙන් 10%ක් පමණක් වන අතර අලිකැට පෙරවල ඒට වඩා 2-3ක් වැඩිපුර අන්තර්ගත වෙනවා. නමුත් අනික් අතින් අවශ්‍ය ප්‍රමාණයට වඩා පොටෑසියම් වැඩියෙන් ශරීරගත වුණොත් එය රුධිර පීඩනය අඩුවීමට බලපෑ හැකියි. එය හෘදයාබාධ, වකුගඩු අකර්මණ්‍ය වීම වැළඳීමේ අවධානය වැඩි කරන අතර පළතුරු උවත් නිසිපමණින් පරිභෝජනය කළ යුතුයි. ඒක අසන්තෘප්ත මේද අම්ල. අලිගැට පෙර මේද බහුල පළතුරක්. ඇත්තෙන්ම අලිගැට පෙරවල කැලරි වලින් 77%ක්ම සපයන්නේ මේදේනුයි. නමුත් මෙහි බහුතර ප්‍රමාණය ඔලෙයික් අම්ලයයි. ඔලෙයික් අම්ලය ශරීරයට හිතකර එකක්. මේ ශරීරයේ දැවිල්ල අඩු කරන අතර පිළිකා වැළඳීමේ අවධානයමද පහත හෙලනවා. අලිකැට පෙරවල මේදය තාපය හමුවේ ලෙහෙසින් ඔක්සිකරණයට ලක් නොවීම නිසා පිසින තෙලක් හැටියටත් පාවිච්චි සුදුසුයි. තන්තු වල බහුලතාවය. අලිකැට පෙර කියන්නේ තන්තු ඉතාම බහුල ආහාරයක්. දිරවීමට නැහැකි තන්තු බහුල අලිගැට පෙර ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩු කර ගැනීම, රුධිර සීනි මට්ටමේ අනවශ්‍ය නැගීම පාලනය කර ගැනීම ඇතුළු සෞඛ්‍යමය වාසි රසක් අත්කර ගන්න පුළුවන්. ඒ වගේම සම්පූර්ණ තන්තු වලින් 25%ක් පමණ වන ජලයේ දියවන තන්තු කොටස ශරීරයට හිතකර බැක්ටීරියා වලට වර්ධනය වීමට සුදුසු පරිතර තත්ත්වයක් බඩවැල් තුලදී සපයනවා. ග්‍රෑම් 100ක අලිගැට පෙර ප්‍රමාණයක තන්තු ග්‍රෑම් 7ක් අඩංගු අතර එය දිනකට නිර්දේශිත ප්‍රමාණයෙන් 27%ක්. කොලෙස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය අඩු කර ගැනීමට අලිගැට පෙර. බොහෝ දෙනෙක් අලිගැට පෙර සම්බන්ධයෙන් වරද්දගත් තැනක් තමයි මේ. බොහෝ දෙනා මේ පළතුරු ආහාරයට ගැනීමට බියක් දක්වන්නේ එය මේද අධික ඒ නිසා විවිධ රෝගාබාධ වැළඳේ යයි සිතයි. නමුත් ඇත්තටම සිදුවන්නේ අනෙකක්. මේද උනත් විවිධ කොටස් වලට වෙන් කළ හැකි අතර හැම කොටසක්ම අහිතකර වෙන්නේ නැහැ. ඇත්තෙන්ම සමහරක් හරිම හිතකරයි. සාමාන්‍යයෙන් හෘදයාබාධ වැනි රෝග තත්ත්ව වලට හේතු වෙන්නේ ට්‍රයිග්ලිසරයිඩ් හා LDL කොලෙස්ටරෝල් වැනි මේදයි. ශරීරයට හිතකර කොලෙස්ටරෝල් හෙවත් HDL එකේ අවධානම අඩු කරනවා. පර්යේෂණ වලට අනුව අලිගැට පෙරවල වැඩිපුර අඩංගු වෙන්නේ මේ අවසානයේ සඳහන් කළ වර්ගයේ ශරීරයට හිතකර මේදය. කොටින්ම අලිගැට පෙර ආහාරයට ගැනීමෙන් ශරීරයේ ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය 20%කින් පමණ අඩු කරන අතර අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන 22%ක් අඩු කරයි. ඒ වගේම වැඩි ඝනත්ව ලිපොප්‍රෝටීන ප්‍රමාණය 11% දක්වා වැඩි කර සමස්ත කොලෙස්ටරෝල් ප්‍රමාණයත් අඩු කරයි.
ඉතින් බැලු බැලමට තෙල් ගොඩක් රස පෙනුනට යකා කළු ඉනිවේ සුදුයි කියා ඔබට දැන් වැටහෙනවා ඇති. ඔබ සෞඛ්‍යමත් කෙනෙක් නම් සැලකිය යුතු ලෙස අලිගට පෙරවල රස බලන්න කිසිසේත්ම පසුබට වෙන්න එපා. එදිනෙදා අලිගට පෙර ආහාරයට ගත කියා ඔබේ හෘද ආබාධ වැළඳීමේ අවධානම ඉහළ යන්නේ නැහැ. පහළ නම් යනවා. මේවට අමතරව ඔස්ටියෝපොරොසිස් තත්ත්වවලදී සංකූලතා අවම කර ගැනීමටත් අලිගට පෙර දායක වෙනවා. ඒ වගේම ශරීරයේ බර අඩු කර ගැනීමටත් මේවා දායක කරගත හැකිවන්නේ අලිගට පෙර ආහාරයට ගැනීමෙන් අනතුරුව වැඩි වේලාවක් ආමාශයේ රැඳෙන නිසා බඩගින්න සෑදීම අවම වීමත් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඉතා අවම වීමත් තන්තු බහුල වීමත් නිසායි.